දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උදාන පාළියේ සඳහන් වන සූත්‍ර දේශනාව. මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ ජුන්හ සූත්‍රය කියලා. මේක හඳුන්වන්න තව නමක් තියෙනවා යක්ක ප්‍රහාර සූත්‍රය කියලා. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එකම සූත්‍රය. මේ දේශනාවෙන් සරියුත් මුගලන් දෙනම වහන්සේ පිළිබඳව තමයි කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. මේ ශාසනයේ අපි භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා දෙනම. අග්‍ර ශ්‍රාවක තනතුර ලබා ගන්න උන්වහන්සේලා කොච්චර කල් පාරමිතා සම්පූර්ණ කරන්න ඇද්ද? අතීතයේ පහළ වුණ අනෝමදර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ දෙදෙනා වහන්සේම නියත විවරණ ලබා ගන්නේ. ඒකාන්ත වශයෙන්ම මේ බලාපොරොත්තුව මුදුන්පත් වෙනවා. ඒ කොයි කාලෙද? අන්න අහවල් කාලේ කියලා හරියටම ප්‍රකාශ කිරීම තමයි නියත විවරණය කියලා කියන්නේ. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරන්නේ. ඒ තරම් දීර්ඝ කාලයක් පාරමිතා සම්පූර්ණ කරලා තමයි ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා කොයි තරම් මේ ශාසනයේ ශ්‍රේෂ්ඨද, කොයි තරම් ප්‍රබලද කියන කාරණාවල් අපිට අපේ මුළු ජීවිත කාලෙම හිතලවත් කවදාවත් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම මහා බල සම්පන්නයි, ඒ තරම්ම මහා ගුණ සම්පන්නයි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියම ඉතාම විශේෂයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට හිතන්නවත් පුළුවන් කමක් නැහැ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් ගැන. කරුණු කාරණා තමන්ගේ හිතින් හිතන්න බෑ කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේලාගේ හැකියාව ගාවට කවදාවත් ලං වෙන්න පුළුවන් කමක් ඇත්තෙම නෑ. හරියට අහස පොළොව වගේ පුදුම පරතරයක් තියෙනවා. ඇයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මහා කල්ප ලක්ෂයයි පාරමිතා පුරලා තියෙන්නේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඒ ලක්ෂයට අමතරව තවත් අසංකේයයක් වෙනම පාරමිතා පුරලා තියෙනවා. මෙතෙන්ට එන්නේ එනිසා ඉතාම ප්‍රබල තැනක ඉන්නේ. ඊළඟට අපි මේ සූත්‍ර දේශනාව පටන් ගන්න කලින් උන්වහන්සේලා පිළිබඳව ධර්මයේ හඳුන්වලා තියෙන හැටි කරුණු කීපයක් අටුවාවේ සඳහන් වෙන විදිහට කෙටියෙන් සිහිපත් කෙරුවොත් එක තැනක සඳහන් කරනවා උන්වහන්සේලා දෙනම යම් තැනක ජීවත් වෙනවනම් ආන් ඒ ජීවත් වෙන තැනට උන්වහන්සේලා ආභරණයක් වෙනවා කියලා. කෙනෙක් ආභරණ පළඳින්නේ ලස්සන වෙන්න. එතකොට මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා දෙන එක තැනක ජීවත් වෙනවා නම් හරියට ඒ ස්ථානෙට ආභරණ පළඳිවුවා වගේ එතන බොහොම සුන්දර තැනක් බවට පත් වෙනවා. මේ කරුණු එකක් එකක් ගානේ දීර්ඝව විස්තර කරන්න තියෙන කරුණු. නමුත් කාල වේලාවත් එක්ක අපි ටිකක් කෙටියෙන් මේ කාරණා සිහිපත් කරමු. තව තැනක සඳහන් කරනවා රත්තරන් ගුහාවක තමයි කේසර සිංහයෝ ජීවත් වෙන්නේ. රත්තරන් ගුහාවක, පලිඟු ගුහාවක, මනෝශීල ගුහාවක, අන් ඒ වගේ ගුහාවල් වල තමයි කේසර සිංහයෝ ඉන්නේ. මේ දෙන්නා වහන්සේ එක තැනක ජීවත් වෙනවා නම් හරියට එකම රන්වන් ගුහාවේ කේසර සිංහයෝ දෙන්නෙක් ජීවත් වෙනවා වගේ හරිම ප්‍රතාපයි කියලා දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා එක තැන ඉන්න මහා ශ්‍රේෂ්ඨ ව්‍යාග්‍රෝ දෙන්නෙක් ඉන්නවා වගේ උන්වහන්සේලා දෙන්න යම් තැනක එකට ඉන්නවනම්. තවත් තැනක සඳහන් කරනවා මනාව මල් පිපුන සල් වනයක සුවිශේෂී වූ චද්දන්ත ඇත් රජවරු දෙන්නෙක් එකට ජීවත් වෙනවද? ආන් එවන් ස්වරූපයක් තමයි මුන්වහන්සේලා දෙන්න එක තැනක ඉන්නව නම් තියෙන්නේ කියලා.
ඊළඟට සඳහන් කරනවා එකම ඉඹුල් වනයේකට විශිෂ්ට වූ ගුරුළු රාජයන් දෙන්නෙක් වාගේ. ඉඹුල් වනයේකට විශිෂ්ට වුණ ප්‍රවිෂ්ට වුණ ගුරුළු රාජයෝ දෙන්නෙක් වාගේ කියලා. එතකොට මේ ගුරුළු රාජයෝ කියලා කියහම ගුරුළු කියන්නේ කුරුල්ලෙක්නේ. දැන් එතකොට අපිට හිතෙනවද මොකක්ද එතන තියෙන විශේෂත්වය කියලා? මෙතන කතා කරන්නේ මේ අපි කතා කරන ගුරුලෙක් ගැන එහෙම නෙමෙයි. මේ ගුරුලෙක් කොච්චර ලොකුයිද, මේක ගුරුලෙක් යොදුන් 150ක් දිගයි කියලා සඳහන් කරනවා. එතකොට හැතැක්මන 2400ක් මේ දිව්‍යමය ගුරුලු. ඒගොල්ලෝ ඉන්න තැනුත් ධර්මය සඳහන් කරලා තියෙනවා. ඒ ඉන්න තැනක් පිළිබඳව සඳහන් කරනවා පර්වත වලලුවලින් වටවුණ ඉතාම ඈත මුහුදේ ඉඹුල් වනාන්තරවල මේ ගුරුලු ජීවත් වෙනවා කියලා. සාගරයේ තමයි මේ තැන් තියෙන්නේ. ඒක විශාල පර්වත වලලුවලින් වට වෙලා තියෙන ඉඹුල් වනාන්තරවල තමයි මේ දිව්‍යමය ගුරුලු ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට තමන්ගේ ශරීරයේ එක එක ස්වභාවයට වේගෙන් වේගෙන් වෙනස් කරන්න පුළුවන්. ආන් ඒ වාගේ ගුරු රාජයෝ දෙන්නෙක් එක තැනක ජීවත් වෙනවාද, එහෙනම් කොහොම වෙයිද? ආන් ඒ වාගේ තමයි මේ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා එක තැනක ජීවත් වෙනකොට කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එකම පාණ්ඩු කම්බල සෛලාසනයක සක්‍ර දේවේන්ද්‍රවරු දෙන්නෙක් ඉඳගත්තොත් ඒ පාණ්ඩු කම්බල සෛලාසනය කොහොම බැබලෙයිද? දැන් සමහර වෙලාවට මෙහෙම සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ අනුභවයේ සහ විසිතුරු බව පැහැදිලි කරන්න ඕනේ අපිට මේ කාරණාව තේරෙන්නේ. ඒකයි මම කියන්නේ මේක කරුණක් වෙන වෙනම විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණු කියලා. මොකද මෙතන සඳහන් කරනවා එකම ආසනයේ සක්දේවිවරු දෙන්නෙක් වාඩි වුණොත් කොච්චර ලස්සනද? ආන් ඒ වගේ තමයි උන්වහන්සේලා දෙන්නෙක් තැනක ඉන්නවනම්. එකම විමානයකට පැමිණිච්ච මහා බ්‍රහ්ම රාජයෝ දෙන්නෙක් එකතු වුණාම කොයි වගේද? උන්වහන්සේලා දෙන්න යම් තැනක ඉන්නවනම් ඒ වගේ කියලා. එකම අහසක එකම තැනක හඳවල් දෙකක් පෑවුවොත් අහස කොච්චර ලස්සන වෙයිද? එකම අහසේ එකම තැන ඉරවල් දෙකක් පෑවුවොත් අහස කොහොම ප්‍රතාපවත් වෙයිද? මේ දෙන්න වහන්සේ එක තැනක ඉන්නවා නම් අන්න ඒ වගේමයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දැන් මෙහෙම සඳහන් කරමු, ඉරවල් දෙකක් පෑවුවා වගේ ප්‍රතාපවත්, හඳවල් දෙකක් පෑවුවා වගේ සුන්දරයි. තවත් කෙනෙකුට මේ කාරණාව අහගෙන ඉඳලා හිතෙන්න පුළුවන් මේක නිකන් මේ අතිශෝක්තියෙන් කරන වර්ණනාවක් කියලා. ඒකටම ධර්මයේ උත්තරයක් දෙනවා, මෙතන කිසිම අතිශෝක්තියක් නැහැ. උන්වහන්සේලා පිළිබඳව වර්ණනා කරලා ඉවර කරන්න බෑ. මේ සඳහන් කරන ප්‍රකාශයන් ටික උන්වහන්සේලාට ප්‍රමාණවත් නැහැ. උන්වහන්සේලාගේ තරමින් බලහම මේ සඳහන බොහොම කුඩයි. උන්වහන්සේලා ඊට වඩා බොහොම ඉහළයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහන් කරපු තැනට මහා බ්‍රහ්මයා වෙන්න, මේ වාගේ ගුරුළු රාජය වෙන්න, කේසර සිංහ රාජය, අරහත්වය කියන තැනට වඩා පල්ලෙහින් තමයි මේ ඔක්කොම තියෙන්නේ. අරහත්වය කියලා කියන්නේ ඔක්කොටම වඩා ඉහළින් තියෙන තැන. උන්වහන්සේලා ඒ අරහත්වයම උදුම්පත් කරලා තියෙන්නේ ෂඩ් අභිඥාලාභී සිව්පිලිසි ව්‍යාපත් සහිතව. ඉන්ද කිසි කෙනෙකුට උන්වහන්සේලා පිළිබඳව ඉක්මවා යෑමක් නම් මේ ශාසනය කරන්න පුළුවන්කමක් නෑ භාග්‍යතුන් වහන්සේ හැර. ළඟා වෙන්නවත් පුළුවන්කමක් නෑ කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරන පින්නතුනි මේ දෙනම වහන්සේ කොයි තරම් ප්‍රතාපවත්ද? ඇයි මෙහෙම සඳහන් කරන්නේ? ආත්ම 500ක් අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඉතින් ඒ කාරණාවවත් තව කෙනෙකුට හිතන්න බෑ. මොකද මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? විවේකීව ගිහිල්ලා හිතන්න උත්සාහ කරන්න ඒක කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ මේ අන්තිම ආත්මයට ළඟාවෙන්න එක දිගට ආත්ම භව 500ක් බ්‍රහ්මචාරීවමයි ජීවත් වෙලා තියෙන්නේ. විවාහ ජීවිතයකට ඇතුල් වෙලාම නැහැ. ඒ බ්‍රහ්මචාරීත්වය අදත් එහෙම බ්‍රහ්මචාරියයි ඉන්නවා. හැබැයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වෙන්න බෑ කෙනෙකුට පහසුයි. ඇයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? තමන්ගේ ශරීර අවයව රාගසිතින් යුක්තව
තමන්ගේ අතින්වත් ආත්මු 500ම ස්පර්ශ කරලා නැහැ කියලා. ඒකටයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. ආන් එහෙම පාරමිතා පූර්ණේ කරගෙන ආපු මේ උතුමන් වහන්සේලා ගාවට ළඟා වෙන්න තවත් කෙනෙක් මේ ශාසනේ නැහැ කියන කාරණාව නිසායි මේ විදිහට වර්ණනා කරලා තියෙන්නේ. එහෙනම් 80 මහ ශ්‍රාවකයෙකුටවත් කවදාවත් ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් මේ කරුණු ටික සඳහන් කළේ මේ මහා ශ්‍රේෂ්ඨ උත්තර රතනයන් දෙක පිළිබඳව පුංචි හෝ අවබෝධයක් අපිට තව මෙතෙක් තියෙනවට වඩා ජීවිතයට එකතු වෙන්න උවමනා නිසා. එතකොට මේ සූත්‍ර දේශනාවත් මුන්වහන්සේලා දෙනම පිළිබඳව සාකච්ඡා කරන සූත්‍ර දේශනාවක්. උදාන පාළියේ තමයි සඳහන් වෙන්නේ ජුන්හ සූත්‍රයේ හෙවත් යක්ක ප්‍රහාර සූත්‍රය කියලා හඳුන්වලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාලේ ජීවත් වෙන්නේ රජගහනුවර වේළුවනාරාම විහාරයේ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩ ඉන්නේ මේ කාලේ කපෝත කන්දර කියන විහාරස්ථානයේ තමයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. ඇයි මේ කපෝත කන්දර කියලා කියන්නේ? කපෝත කියලා කියන්නේ පරවියට. කන්දරක කියලා කියන්නේ කන්දට. ඉතා විශාල වශයෙන් පරවියෝ ජීවත් වෙච්ච කන්දක්. පස්සේ කාලේ මේ කන්දේ පන්සලක් හැදුවා. ඒ පන්සල හැඳින්වුවේ කපෝත කන්දරක විහාරය කියලා. දැන් මේ කාලේ සරියුත් මුගලන් දෙනම වහන්සේ ජීවත් වෙන්නේ එහි. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ රජගහනුවර වේළුවන කියන විහාරයේ. එක දවසක් සරියුත් මහරහතන් වහන්සේ හැන්දෑවි හිස බෑවා. හැන්දෑවි තමයි හිස බාලා තියෙන්නේ. හොඳට කෙස් බාලා උන්වහන්සේ හඳ එළීමේ ජුන්හ කියලා කියන්නේ පුර පක්ෂයේ කියන එක. පුර පක්ෂයේ රාත්‍රීක කෙස් බාලා හඳ නැගිලා තියෙනවා. උන්වහන්සේ විවේකීව එලිමහනේ හැම පැත්තම හාත්පස පේන එලිමහනක උන්වහන්සේ වැඩ ඉන්නවා. එක්තරා සමාධියකට සමවැදෙලා තමයි වැඩ ඉන්නේ. මෙන්න මේ වෙලාවේ යක්ෂයෝ දෙන්නේ අහසින් යනවා. මේ යක්ෂයෝ දෙන්න දකිනවා සරියුත් මහරහතන් වහන්සේ හඳ එළියේ වාඩි වෙලා ඉන්නවා. දැන් හිස දිලිසෙනවා හඳ එළියට. ඒක යක්ෂයෙකුට හිතෙනවා මේ ස්වාමින් වහන්සේට හිසට පාරක් ගහන්න ඕනේ කියලා. ඩොක්කක් අයින් ඕනේ කියලා හිතෙනවා. එහෙම හිතලා දෙවනි යක්ෂයාට කියනවා මට මෙහෙම හිතෙනවනේ අර ශ්‍රමණයාට ඩොක්කක් අයින්ද. ඊට පස්සේ අනිත් යක්ෂයා කියනවා හොඳයි සිතුවිල්ල නම් ඇති වුණාට කමක් නැහැ. හැබැයි ක්‍රියාත්මක නම් කරන්න යන්න එපා. ඔය ශ්‍රමණයා හරිම බලවත්. ඔය ශ්‍රමණයා ඉතාම උතුම් ගුණ තියෙන කෙනෙක්. ඔය ශ්‍රමණයා හරි සිල්වත්. ඔය ශ්‍රමණයා මහානුභාව සම්පන්නයි. දෙන්න කවදාවත් ඔබට හිතිච්ච හිතුවිල්ල ක්‍රියාත්මක නම් කරන්න එපා. ඒ කරුණ සඳහන් කරාම දෙවනි පාරටත් අනිත් යක්ෂයා කියනවා නෑ මට ඩොක්කක් අනින්නමයි හිතෙන්නේ කියලා. දෙවනි පාරත් මෙයා කියලා දුන්නා එපා. ඒක හරි භයානක වැඩක්. එහෙම කිව්වට අහන්නේ මෙයා තුන්වෙනි පාරත් කියනවා නෑ යාළුවේ මට නම් ඩොක්ක අනින්නමයි හිතෙන්නේ කියලා. එහෙම කියලා මෙයා කියන කාරණාව අහන්නේ නැතුව ඩොක්කක් ඇන්නා. හැබැයි ඒ ඩොක්ක කොහොම ඩොක්කක්ද? කොහොම ප්‍රහාරයක්ද මේ අත මිටමොලෝලා තමයි ගහන්නේ හිසට? ආන්ගේ කාරණාව සඳහන් කරනවා ධර්මයේ ඒක කොහොම පාරක්ද කියලා. රියන් හතහමාරක් උස මධ්‍යම පුරුෂයෙකුගේ රියනෙන් රියන් හතහමාරක් උස ඇතෙකුට මිටමොලෝලා මේ පාර ගැහුවනං ඇතා සම්පූර්ණයෙන්ම මහපොළොවේ ගිලිනවා කියලා සඳහන් කරනවා. පොළොව කඩාගෙන ඇතා යට යනවා. ඒ තරම් ලොකු පාරක් ගහන්නේ. මහා පර්වතයකට මිටමොලෝලා මෙයා ගැහුවා නම් මේ පාර. ඒ ගල් පර්වතයේ ගඟර වළං කෑලි කැඩෙනවා වගේ පතුරු පතුරු ගැලවෙනවා කියලා සඳහන් කරන්නේ. තරම් මහ ප්‍රබල පාරක් එල්ල කරන්නේ. යක්ෂයෙක් ගහන පාරක්නේ. හැබැයි මේ පාර ගහනවා මුගලන් මහරහතන් වහන්සේ දකිනවා.
යක්ෂයා හැබැයි පාර ගහලා අනිත් යක්ෂයාට කෑ ගහලා කියනවා ඩයිහාමි 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 කියලා කෑ ගහනවා. මම දනවා කියලා කෑ ගහනවා. යරේ කිව ගහන්න එපා කියලා. එතකොට මෙයාට උඩ පිහිටලා ඉන්න බෑ. ඇඟ දෙවිල්ල. දෙවිල් නිසා පොළොට වැටෙනවා මෙයා. ආගේ කාරණාවෙදි සඳහන් කරනවා යොදුන් 168,000 උසයි මහමේරු පර්වතය කියලා. මහමුහුදෙන් යට යොදුන් 84,000ක් තියෙනවා. මහමුහුදෙන් උඩට යොදුන් 84,000ක් තියෙනවා. හැබැයි අපිට පේන්නේ අභිඥාලාභින්ට තමයි පේන්නේ. මේ දැවන්ත පර්වත රාජයා උස්සගෙන ඉන්න මේ මහ පොළොව කොයිතරම් ඝනකම් සහිතයිද? සඳහන් කරනවා මහ පොළොව යොදුන් 240,000ක් ඝනකටයි කියලා. ආන්ගේ දැවන්ත මහ පොළොව යොදුන් 168,000ක් උස මේ මහාමේරු පර්වත රාජයා වගක්වත් නැතුව දරාගෙන ඉන්නවා. මේ පර්වතයේ මහ පොළොවට බරක් නෙමෙයි. නමුත් සඳහන් කරනවා මේ මහ පෞකාරයා උස්සගෙන ඉන්න බෑ වාගේ. මේ පර්වතයේ දරාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ උන්වහන්සේට පහර ගහපු පෞකාරයා දරාගෙන ඉන්න බෑ වගේ මෙයා මහ පොළොවට වැටෙනවත් එක්කම මහ පොළොව ඈත් වෙනවා. ඇත්තෙච්ච ගමන් අවීචියෙන් අප ගිනි දැල් මෙයා වෙලාගෙන කෑ ගහද්දි එහෙමම අවීචිට අරන් යනවා කියන කාරණාව සඳහන් කරනවා ඒ තරම් උන්වහන්සේලාගේ ගුණ තේජස. ආන් ඒ වෙලාවේ මේ ඩොක්කක් අයිනවා දැකපු නිසා මුගලන් මහරහතන් වහන්සේ ළඟට එනවා. ළඟට ඇවිල්ලා අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ සුවසේ වසන්න පුළුවන්ද? බොහොම පහසුවෙන් බොහොම සුවයෙන් ඔබ වහන්සේ වැඩ ඉන්නවද? පිහිටලා ඉන්න පුළුවන්ද කියලා. ඔව් මට එහෙම මොකවත් කරදරයක් නෑ, මට අපහසුතාවයක් නෑ මොකවත්. ඒ වුණාට මගේ ඔළුව ටිකක් රිදෙනවා කියලා කියනවා. වෙනනම් කිසිම අපහසුතාවයක් නෑ, මගේ හිස ටිකක් රිදෙනවා. ආන් එහෙම සඳහන් කරහම් මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා බොහෝම ආනුභාව සම්පන්නයි සාරිපුත්තයන් වහන්සේ, බොහොම ශ්‍රේෂ්ඨයි සාරිපුත්තයන් වහන්සේ, ඉතාම ඉර්ධිවන්තයි සාරිපුත්තයන් වහන්සේ. ස්වාමීනි මොහොතකට කලින් ඔබ වහන්සේට යක්ෂයෙක් ප්‍රහාරයක් එල්ල කළා. ආන්ගේ වෙලාවේ උන්වහන්සේ තමයි කියන්නේ යක්ෂයාගේ ප්‍රහාරය කොයි වගේද, මහ කන්දකට ගැහුවනම් ඒ කන්ද පතුරු ගැලවෙනවා කියලා. රියන් හතහමාරක් උස ඇතෙකුට ගැහුවනම් ඒ ඇතා සම්පූර්ණයම මහපොළුවේ ගිලෙනවා. ස්වාමිනී ඒ වාගේ පහරක් ඔබ වහන්සේ දෙල්ල කළේ. ඒකයි මම ඇහුවේ ඔබ වහන්සේට සුවසේ පිහිටලා ඉන්න පුළුවන්ද කියලා. ආන්ගේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ කොයිතරම් ඉර්ධිමත්ද කියන කාරණාව කියන්නේ නැහැ. ඒ උන්වහන්සේ තරම්ම ස්වභාවයෙන්ම නිහතමානී. ඒ මේ සිද්ධිය අවස්ථාවේ විතරක් නෙවෙයි මුළු ජීවිතේම එහෙමයි. ආන් ඒ වෙලාවේ මේ කාරණාව පදනම් කරගෙන මුගලන් මහරහතන් වහන්සේගේ පිළිබඳව වර්ණනාවක් කරනවා. ශ්‍රේෂ්ඨයි පින්වත් මොග්ගල්ලාන, ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ මේ වෙලාවේ මෙතන මහ යකෙක් දැක්කා. ඉතින් ඔබ පුදුම ඊර්ධියක් උඹට තියෙන්නේ. මේ වෙලාවේ මහයකෙක් දැක්කා. හැබැයි මේ වෙලාවේ මම මෙතන පාංශු පිසාචයෙක්වත් දැක්කේ නැහැ කියනවා. කවුද මේ පාංශු පිසාචිය කියලා කියන්නේ? ඒගොල්ලෝ මේ රොඩු ගොඩවල් වල ජීවත් වෙන පිසාච කොට්ටාසයක්. තාම පුංචි ශරීරය තියෙන, සංසාරේ බොහොම පව් කරපු අය. මේ වෙලාවේ මම එහෙම කෙනෙක්වත් දකින්නේ නැහැ. නමුත් ඔබනම් මහා දැවන්ත යක්ෂයෙක් මෙතන දැකලා තියෙනවා. ඔබේ ඊර්ධිය කොයිතරම් ශ්‍රේෂ්ඨද? දැන් මේ කතා කරන්න ආවේ උන්වහන්සේගේ ඊර්ධිය ගැන. නමුත් උන්වහන්සේ මොග්ගල්ලාන වහන්සේගේ ඊර්ධිය වර්ණනා කරනවා මේ වෙලාවේ. එතකොට මේ දෙවිවරු දැන් පාසු පිසාචයෙක් කියලා කියන බොහොම කුඩයි. එතකොට මහ දෙවි කෙනෙක් කියලා කියහම සාමාන්‍යයෙන් සඳහන් කරනවා තෞතිසාවැසි දෙවියෙක් නම් ගෞතුණක් විතර උසයි කියලා. තෞතිසාවි දෙවියෙක්. එතකොට සාමාන්‍ය රුක්ෂ දේවතාවෙක් වාගේ කෙනෙක්. යටත් පිරිසෙන් මේ කිතුල් ගස් දෙකක් විතරවත්, එහෙම නැත්නම් තල් ගස් පොල් ගස් දෙකක් විතරවත් උසයි සාමාන්‍ය රුක්ෂ දේවතාවෙක් කියන කාරණාව සඳහන් වෙනවා. ඉතින් ඒ මහ දෙවියෝ බොහෝ මානුභව සම්පන්නයි. අතිශයින්ම තිසරණ සරණ ගිහිල්ලා ඉන්නේ.
එ කව දාවත් ධර්මයට බුදුරජාණන් වහන්සේ විරුද්ධ වෙන්නේ නෑ. එතකොට සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටික දෙවියොත් ඉන්නවා. තැක අපි සමහරතැන්ගොල ගිහිල දේවාලොල දෙවියෝ ඉන්නවා කියනවා. දේවාලොල ගිහිල පූජා පවත්වනෝ දෙවියෝ ඉන්නවා කියලා. එතක ඒ තැන්ගොල මේ මහ දෙවියෝ ඉන්නවද කවදාවත්. මෙහෙම මහ බලවත් දෙවී කවදාවත් එතන ඉන්නේ නෑ. ඒකට තියෙන හොඳම උදාහරණයක් සඳහන් කෙරුවොත් දිවිය ලෝකෙත් තියෙනවා පළතුරු. ප්‍රණීත ආහාර තියෙන තැනක් නේ දිවිය ලෝකෙ කියන්නේ. විමානවත්ත පාලුවේ නම් දිවිය ලෝකෙ පළතුරු කොයිතරම් රසයිද කොයිතරම් ගුණයිද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එහෙම සඳහන් කරන්න ගියහම අපිට ධර්ම දේශනාවට තියෙන පොඩි කෙටි වෙලාවක්. එක තැනක සඳහන් කරනවා දිවිය ලෝකෙ දෙවියෝ අඹගෙඩියක් කඩලා ගඟට දානවා. ලොකු අඹගෙඩියක්. හරිම සුවඳයි. හැමෝටම තේරෙනවා මේ අඹගෙඩියක් බව. හැබැයි ඉතින් මනුස්ස ලෝකේ නම් මෙහෙම අඹ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ කන්න බයයි. ඒ හින්දා අඹගෙඩිය පරීක්ෂා කරන්න හිතනවා. හිතලා අඹ කෑල්ලක් කපලා කොහොමත් හිරගෙදර ඉන්න මිනිස්සු මරන්නනේ ඉන්නේ. ආන් ඒ හිරගෙදර ඉන්න වයසේ අග්ගිස්සටම ගියපු වයසක මිනිස්සෙකුට අරකින් අඹ කෑල්ලක් දුන්නා. ටික වෙලාවක් යනකොට අර මිනිස්යාගේ මේ ඇකිලිලා තියෙන හැම දිග ඇරිලා වල ගැහිලා තියෙන හකු පිම්බිලා යටට ගිහිල්ලා තියෙන ඇස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා මෙයාගේ මහ පුදුම තරුණ පෙනුමක් ඇති වෙන්න පටන් ගත්තා. තවම්බ කෑල්ලක් දුන්නාම සුදු වෙලා තියෙන කෙස් ඔක්කොම කළු වෙන්න පටන් ගත්තා. බොහොම ශක්තිමත් බව දැන් පේන්නේ. එතකොට දැන් ඊට පස්සේ තීරණය කරනවා මේක දිව්‍ය ලෝක අඹයක් කියලා. දැන් එතකොට දිව්‍ය ලෝක අඹගෙඩිය මනුස්ස ලෝකේ වයසට ගිහිල්ලා ඉන්න මිනිස්සෙක් තරුණ කරන්න තරම් මහ පුදුම ගුණ සම්පන්නයි. එහෙම අඹ දිවිය ලෝකේ තියෙනවා නම් අපේ දැකලා තියෙනවා අපි දේවාලයට අරගෙන යන පූජා වට්ටිය. ඒක කිසිම සැකසීමක් කරලා තියෙනවද? ඒකේ අමු පළතුරුත් තියෙනවා. ඒකේ නරක් වෙච්චක් තියෙනවා. පොත්ත පිටිනුත් තියෙනවා. ඒ කොහොම අපිරිසිදුව ගෙනහිල්ලා පාරයිනේ දුම් වෙදි වෙදි දූවිලි වෙදි වෙදි තිබිලා ගෙනහිල්ලා දුන්නත් ඒ දේවාලේ ඉන්න දෙවියා ඒක බාර ගන්නවා නම් අපි හිතන්නකෝ. අපේ රටෙත් තියෙනවා ලොකු ආපනශාලා. ඒවාගේ තැනක මේසයක් උඩට ගෙනහිල්ලා ඒවාගේ පළතුරු වට්ටියක් තිබ්බොත් කොයිවාගේ තත්ත්වයක් උදා වෙයිද? ඒවාගේ තැනකට ඔබ සමහට මංගල්‍ය අවස්ථාවකට හරි මෙහෙවත් සම්බන්ධ වුණා නම් තැකලා තියෙනද පළතුරු සකසලා තියෙන අපූරුව මේ පූජා වට්ටිය වාගේද? එතකොට ඒ වෙලා ඒ මංගල උත්සවයට ඒ ආපනශාලාවේ කට්ටිය මේවාගේ පූජා වට්ටියක් දුන්නොත් එතෙන්ට උත්සවයට ආපු කට්ටිය සතුටු වෙනවද? ඒගොල්ලොත් සතුටු වෙන්නේ නැත්තම් ඒ පූජා වට්ටියට නැත්තම් ඒ පළතුරු පිඟානට මේවාගේ පළතුරු වට්ටියක් බාරගන්න දෙවියා ඊටත් වඩා පල්ලැහැ නේද? එහෙම පළතුරු වට්ටියක් බාරගෙන අපේ වැඩිත් කරලා දෙනවා. එතකොට ඒ කියන්නේ ඒ දේවල් ඇතුලේ අර මහ බල සම්පන්න දෙවියෙක් ඉන්නවා කියන එකද? නෑ. මොනවා ගෙනහිල්ල දුන්නත් බාරගන්න මහ පල්ලැහැ පන්ති කෙනෙක් ඉන්න තැන. නමුත් මෙතන කතා කරන්නේ ඒ වගේ අය ගැන නෙමෙයි. තාම ඉහළ තත්ත්වයක් තියෙන ශ්‍රේෂ්ඨ උත්තම දෙවියෝ පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. පාංසු පිසාචයෙක්වත් මට පේන්නේ. නමුත් ඔබට මහ බලවත් යක්ෂයෝ මෙතන පේනවා. ඔබේ ඊර්දිය කොයි තරන්ද? ආශ්චර්යය අද්භූතයි. පෙරවෙච්චි නැති දෙයක් අද්භූතයි කියල කියන්නේ ඒකයි. පෙර නොවු විරුදයක් ඔබ දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා පෙර නොව විරුදයක් මේවාගේ යක්ෂයෙකුගේ මෙහෙම ප්‍රහාරයක් ඉවසලා ඉන්න පුළුවන් වෙන්න ඔබ වහන්සේ කොයි තරම් ඉර්දිමත්ද කියන කාරණාව උන්වහන්සේත් සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ දෙදෙනා වහන්සේ මේ විදිහට කරන මේ සාකච්ඡාව බුදුරජාණන් වහන්සේටත් ඇහෙනවා. ඒ ඇහෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ රජගහනුවර. චරිත් මුගලන් දෙන මහන්සේ වැඩ ඉන්නේ මේ කපෝත කන්දරාවේ. එතකොට කොහොමද ඇහෙන්නේ? මිනිස් කන ඉක්මවා ගියපු පිරිසිදු දිව්‍යමය කණින් භාග්‍යතුන් වහන්සේ ඒ හඬ ඇහෙනවා. ආගේ නිසා සාරිපුත්තයන් වහන්සේ එක්තරා යක්ෂයෙක් නුඹ වහන්සේට මහා ප්‍රහාරයක් දුන්න කියලා සඳහන් කරලා ඒ කාරණාව සාකච්ඡා කරන තැන ඉඳලා භාග්‍යතුන් වහන්සේත් මේ කාරණාව
අහගනීන්න මේ කාරණාව කොහොමද මේ සිද්ධ වෙන්න කියලා. හැබැ මේ සාකච්ඡාව අහගන බුදුරජාණ වහන්සේ ගොඩාක් සතුටු වෙනවා. මේ මහා ශ්‍රාවකයෝ දෙන්න කොයි තරං ශ්‍රේෂ්ඨද, කොයි තරංනං නිහතමානීද කියන කාරණාවෙන් භාගිතුන් වහන්සේ ගොඩක් සතුටට පත්වෙනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භාගිතුන් වහසේ ගොඩනගාපු තැන තියෙන ආශ්චර්ය පිළිබඳව හිතලා. ආගේ නිසා මේ කාරණාවදි සඳහන් කරනවා, යමෙකුට මේවාගේ ශක්තියක් තියෙනවන ඒවාගේ ශක්තියක් තියෙන්නෙම මේවාගේ උතුමන් වහන්සේලාටමයි. එලි මහනක සැරියුත් මහරහතන් වහන්සේ වෙලා වැඩහිටි එලි මහනකන. එතකොට එලි මහනේ මේ මහා ශක්තිය දරාගෙන එක්තරා සමාධියකට සමවැදිලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ කොයි පාටෙන් බැබලි බැබලි වැඩහිටිය කියලා සඳහන් කරනවාද? මේ සූත්‍රයේ සඳහන් කරනවා සැරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටයි කියලා. තාමර් ස්වර්ණ වර්ණ වූ වර්ණයෙන් බැබලින් තමයි මේලි මහනේ හඳේලී වැඩඉන්නේ. එතකොට උන්වහන්සේ ළඟට එන මුගලන් මහරහතන් වහන්සේ කොයිවාගේ පාටයිද කියන කාරණාව එතන සිහිපත් කරනවා. සාමාන්‍ය මුගලන් මහරහතන් වහන්සේ හැබෑවටම කොයි වගේ පාටයිද? මුගලන් මහරහතන් වහන්සේගේ වර්ණය ඉතාම දැකුම් කළු වර්ණයක් තියන්නේ. බොහොම ප්‍රියමනාපයි. ඕනෑම කෙනෙක්ගෙන් නෙත ඇදගන්න තරම් පුදුම ශරීර වර්ණයක් උන්වහන්සේට තියෙන්නේ. ඒ වුණාට වර්තමානය අපි කොතනවත් මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව වර්ණගන්වලා තියෙන තැන අපි ප්‍රියමනාප වර්ණයක් ඒවාගේ නෙත සිත ඇදගන්නා පෙනුමක් ඒ වර්ණ ගැන්වීම තුළ දකිනවද? ඇයි අපේ ඔළුවි තියෙනව කාරණාවක්. අම්මටයි තාත්තරයි ගහපු පව ගෙවාගෙන 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 ඇවිල්ලා තවත් ඒ පාප කර්මය හින්දා ඉතාම දුර්වර්ණ වූ වර්ණයක් ඇතුව ශරීර පෙනුමක් ඇතුව උන්වහන්සේ ඉපදිලා තියෙනවා කියලා. එහෙම අපි හිතනවා. නමුත් අපි හිතන්නේ අනිත් පැත්ත. මහාකල්ප අසංකේයකුත් ලක්ෂයක් අග්‍රශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන සාමාන්‍ය කෙනෙකුට හිතාගණ්ඩුවත් බැරි තරන් පින්කං කර කරා පාරමිතා පූරණය කර කරයෙන උත්තමයන් වහන්සේට උන්වහන්සේ සංසාර ජීවිතය උපදින අන්තිමාත්ම භාවය ඒවාගේ වර්ණයක් ලැබෙන්ඩ පුළුහන්ද කියන කාරණාව කවුරුවත් හිතන්නේ කවුරුවත් හිතන්නේ. අන්තිමාත්ම භාවේ කෙනෙකුට බලන්ඩ අප්‍රසන්න වර්ණයක් සහිත උපදින්නෙම උපදින්නෙම නෑ. ඇයි මේ මහාකල්ප අසංකේයකුත් ලක්ෂයක පාරමිතාවේ ප්‍රතිඵලයනේ අන්තිමාත්ම භාව මුදුන්පත් කරලා තියන්නේ. එතකොට එදාට මේ කෙනෙකුට බලන්ඩ අප්‍රසන්න පාටක් ඇතුව උපදිනවාද? වර්ණ සම්පත්ති ඇත්තෙම නැද්ද? ආං ඔය ප්‍රශ්නට උත්තරයක් දෙනවා මෙතන උන්වහන්සේ පියවි නිල් මහනිල් මලක පාටයි කියලා. හැබෑම නිල් මහනිල් මල අපි නිල් කියලා කීවට පාලියෙන් ඒක හඳුන්වන්නේ දම් පාට කියලා. එහෙනම් නිල් මහනිල් මල අපිට මතකයි. බොහොම කලින් අපේ වැව්වල් පිපුණ නිල් මහනිල් මල. දැන් නොයෙක් මල් නොයෙක් වර්ණ ගන්නපු මල් තියෙනවනේ. නෑ හැබෑම නිල් මහනිල් මල. ආංගි මල කොයි වාගේ ලස්සන සුන්දර පාටයිද මුගලන් මහරහතන් වහන්සේගේ ශරීර වර්ණේ ආංගේ නිල් මහනිල් මලේ පාටයි කියලා. දම් පාටට හොරුයි. ඉතාම ප්‍රියමනාපයි. දැක්කහම නෙත අහකට ගන්න හිතෙන්නේ නැහැ තරම් එතරම් ශරීර වර්ණේ අපූර්වට උන්වහන්සේ වැඩ හිටියා කියලා සඳහන් කරනවා. සැරියොත් මහරහතන් වහන්සේ රන්වන් පාටයි, මුගලන් මහරහතන් වහන්සේ නිල්වන් පාටින් බබලෙනවා කියලා කියන්නේ දන් පාටට හුරු පාටක් තමයි උන්වහන්සේගේ තිබුණේ. එතකොට රජගහනුවර වේළුවනාරාමයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පිළිබඳව උදානයක් ප්‍රකාශ කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන උදානය භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, යමෙකුගේ සිත මහාගල් පර්වතයක් වගේද? ඒ කියල කියන්නේ උණුවෙන නැති හිතක් කියන එකද? නෑ, මහාගල් පර්වතයක් වගේ හරි ශක්තිමත්. යමෙකුගේ හිත මහගල් පර්වතයක් වගේ ශක්තිමත්ද? අටලෝ දහමින් නොසැලේද? කවදාවත් අටලෝ දහමින් කම්පා වෙන්නේ නැද්ද? රාගය උපදින සියලූම හේතුන්හි නොඇලේද? ආංගේ කාරණාව සඳහන් කරනවා, සාමාන්‍ය කෙනෙක් සතුටු වෙන තැන ඒ හිත ඇලින් නැද්ද?
සාමාන්‍ය කෙනෙක් සතුටු වෙන තැන කියලා කියන්නේ. අපේ හිත රාගය නිසා සතුටු වෙනවා. කාමය නිසා සතුටු වෙනවා. ඒ මෝහය තියෙන නිසා. ඒ සාමාන්‍යයි සතුටු වෙන තැන. උන්වහන්සේලගේ හිත කවදාවත් රාගය ගාව ඇලෙන්නෙම නැහැ. කාමයේ ගාව රැඳෙන්නෙම නැහැ. තණ්හාව එක්ක වෙලෙන්නෙම නැහැ. ඒ සියල්ලෙම මිදිලා තියෙන්නේ. එනිසා මොන තරම් සෝයක් භුක්ති විඳිනවද කියන කාරණාව සිතුවිලි මාත්‍රයකින්වත් අපිට කවදාවත් හිතාගන්නවත් පුළුවන් කමකුත් නැහැ. ආන් ඒකට තමයි කියන්නේ හැබෑම නිවන කියලා. මේ බුද්ධහගේ මේ උගන්නන නිවන කවදාවත් මැරුණට පස්සේ ලැබෙන නිවනක් ගැනද? මේ ලෝකේ තවත් හුඟක් ආගම් තියෙනවා. නොඑක් ලබ්ධීන් තියෙනවා. ඒ හැම ආගමකම හැම දර්ශනයකම සදාකාලික සෝයක් පිළිබඳවත් කතා කරනවා. හැබැයි ඒ සෝය ලැබෙන්නේ කොයි කාලෙටද? ඒ හැම ආගමකම ඒ ලැබෙන අන්තිම ප්‍රතිඵලය හම්බ වෙන්නේ මැරුණට පස්සේ. එහෙමනම් මරණයට කලින් ආංගේ ශ්‍රේෂ්ඨ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් තැන දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ පහළ වුණා නම් ආංගේ ශාස්ත්‍රුන් වහන්සේට තමයි කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. බුද්ධඝමී උගන්නන නිවන මැරුණට පස්සේ හම්බ වෙන එකක් නෙමෙයි, ජීවත් වෙලා ඉන්න වෙලාවේ ලැබෙන නිවනක් ගැනයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සඳහන් කරන්නේ ආංගේ නිවන සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේලා පිළිබඳවයි. සාමාන්‍ය මිනිස්සු යම් තැනක යමක් දැකලා සතුටු වෙනවද, ආංගේ තැන්වල සතුටු නොවන්නේද? ඒ කිවිේ රාගය උපදින සියලුම හේතුන්හි උන්වහන්සේලා නොඇලිලා ඉන්නේ. ඒ නිසා රාගික ධර්මතාවයක් එන්නෙම නැහැ. කාමක ධර්මතාවයක් එන්නෙම නැහැ. මෝහ සහගත තෘෂ්ණා සහගත හැඟීමක් කවදාවත් මෙන්නේ නැහැ. කෙලෙස් ඉපදීමට හේතු ආඝාත වස්තුවේහි නොකිපේද? මොකද මේ කෙලෙස් උපදින්න හේතුන ආඝාත වස්තුව කියලා කියන්නේ. ආඝාතය, ආඝාතය කියන කාරණාව පැහැදිලි කරලා තිනවා ආඝාත පටිවිණේ සූත්‍රයේ. ආඝාතය කියලා කියන්නේ ද්වේෂය, කේන්තිය. යම් කෙනෙකුට මේ කේන්තියක් ඇති වෙන්නෙම නැද්ද? කේන්තිය උපදින්න යම් හේතුවක් මේ ලෝකේ තියෙනවා නම් ආන් ඒ කේන්තිය ඇතිවීමේ හේතුව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරලායි තියෙන්නේ. එනිසා කේන්තියක් උපදින්නේ නැහැ. කේන්ති ගන්න එකේ භයානකත්වය මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මොකද කේන්ති ගන්න එකේ භයානකත්වය? අර යක්ෂයාට හිතුණනේ සරියුත් මහරහතන් වහන්සේට ඩොක්කක් අනින්න. දැක්ක ගමන් හිතුනේ ගහන්න. ඇයි ඒ ගහන්න හිතෙන්නේ? තරහක් තියෙන හින්දා. තරහක් තිබුණේ නැත්තම් මොනවද හිතෙන්නේ? තරහක් තිබ්බේ නැත්තම් දැක්ක ගමන් හිතෙන්නේ ගිහිල්ලා වඳින්න. ඒ වුණාට මෙයාට වඳින්න හිතුණාද? එයාට වඳින්න හිතුනේ නැහැ, එයාට හිතුනේ ගහන්න. ආන් ඒ කාරණාව සඳහන් කරනවා. අපිටත් ජීවිතේ ඕකට හොඳට අත්දැකීම් තියෙනවා. අපි පින්නතන හිතලා බලන්නකො, සමහර පුද්ගලයෙක් මුණ ගැහුනහම ඒ පුද්ගලයා මට මේ ජීවිතේ කිසිම වචනයක් කියලත් නැහැ. මට කිසිම පාඩුවක් කරලත් නැහැ. සමහරලාට මාත් එක්ක කතා කරන්නේ බොහෝම ලිංගතුකමි. සමහරලාට ළඟ ගෙදරක නම් උයාගත්ත දේ අරගෙන ඇවිල්ලත් අපේ ගෙදරට දීලා හුව මාරු කරගන්න තරම් ලිංගතුයි. ඒ වුණාට මේ මිනිස්සයා අපිට එච්චර ලිංගතුව කතා කෙරුවත් මට මේ මිනිස්සයා දකින්නට ඇති වෙන්නේ මහ අප්‍රසන්න හැඟීමක්. මට කතා කරන්න හිතෙන්නේ නැහැ. මට ඉස්සරහට මූණ දෙන්න යන්න හිතෙන්නේ නැහැ. සමහරලාට එයා ඇවිල්ලා ගෙදරින් යනකම් මං ඇතුළට වෙලා ඉන්නවා. ආන් එහෙම තත්ත්වයන් අපිට ඇති වෙනවා එක එක්කෙනාට එක එක විදිහට එක එක පුද්ගලියෝ පිළිබඳව. කිසිම වරදක් අද වෙලා නැති වුණාට ඇයි ඒ පුද්ගලයාක පිළිබඳව අපිට අමනාප හිතක් ගොඩනැගෙන්නේ? අද නෙමේ පෙර ඔහුත් එක මගේ තියෙන අමනාපයක් අදත් ඒ විදිහට දැනෙන්න පටන් ගන්නවා. අර යක්ෂයාටත් ඒකයි වුණේ. අද සැරියුත් මහරහතන් වහන්සේගෙන් ඔහුට කිසි කරදරයක් වෙලත් නැහැ. ඔහුගෙන් තාම උන්වහන්සේට කරදරයක් වුණත් නැහැ. නමුත් දැක්ක ගමන් වඳින්න හිතුණෙත් නැහැ. අනිත්‍යක්ෂයා කිව්වා එපා පහර දෙන්න එපා, මහ බලවත් මහ සිල්වත් මහානුභව සහිතයි කියලා. නමුත් මෙයාට හිතුණේ පාරක් ගහන්නමයි. මෙච්චර කිව්වා එපා කියලා. එහෙනම් ඒ පෙරතිබිච්ච ආඝාතය.
එතකොට ඒ ආඝාතයේ කොයි තරම් අපේ සංසාරයට භයානක විදිහට බලපායිද? දැන් බලන්නකො තව කෙනෙක් පිළිබඳව නම් කේන්තියක් ඇති වුණාට කමක් නැහැ. දැන් මෙයාට කෙලින්ම කේන්තිය ඇති වුණේ කවුරු ගැනද? රහතන් වහන්සේ ගැන. ප්‍රතිඵලය මොකද්ද? මහ පොළොව පලාගෙන අවීචයට මාර්ගෙන ගියා. කාන්ගේ හින්දා භාග්‍යතුන් වහන්සේ ආඝාත පටිවිණේ වාගේ සූත්‍ර දේශනා කරලා අපිට පැහැදිලි කළා කේන්ති ගන්න නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. කේන්තිය නැති කරගන්න ක්‍රම ගණනාවක් මේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. මොකද ඔක දිගින් දිගට සංසාරේ ගිහිල්ලා අපි අකමැති අපිත් එක වෛරක්කාර කෙනා ඊළඟ ආත්ම භාවය රහත් වෙලා වෙන්න පුළුවන්. නමුත් මේ කේන්තිය මතුවෙලා වරදක් කිරුවොත් අපිටමයි පාඩු. අපේට මතකයි නේද පුක්කුසාති මහරජුරුව අනාගාමි වෙලා ඉන්නකොට එළදෙනක් කැනලා මැරෙනවා. දාරුචීරිය මහරහතන් වහන්සේ අනාගාමි වෙලා ඉන්නකොට දාරුචීරිය රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේට එළදෙනක් කැනලා මැරෙනවා. සුප්පබුද්ධ කුට්ටි කුෂ්ඨ රෝගියා සෝවාන් වෙලා ඉන්න වෙලාවේ එළදෙනක් කැනලා මැරෙනවා. තම්බදාටික චෝර යන මාර්ගඵල ලැබල නැහැ. නමුත් සැරියොත් මහරහතන් වහන්සේට දානය පූජා කරලා හරි සතුටින් ඉන්න වෙලාවේ ඒත් එළදෙනක් කැනලා මැරෙනවා. මොකද්ද මේකේ ප්‍රතිඵලය? කවුද මේ අනින්නේ? පෙර භවයක මේ හතර දෙනාගෙන් කරදර වෙච්ච කාන්තාවක් එදා කරදර කරන වෙලාවේ තීරණය කළ උපදින භවයක් ගානේ මං තුපි මරා ගන්නවා කියලා. ආන්ගේ වෛරේ දිගින් දිගට ඇවිල්ලා මේ ජීවිතේ කොයි තරම් භයානක වුණාද රහතන් වහන්සේ නමක් ජීවිතේ නැති කළා. ආන්ගේකින් ඇති කරගත්තේ ආනන්තරී පාප කර්මයක්. අනාගාමීන් වහන්සේ නමක්ගේ ජීවිතේ නැති කෙරුවා. මහා බරපතල කුසලයක් රැස් කරගත්තා. සෝවාන් ආරි ශ්‍රාවකයෙක් ජීවිතේ නැති කෙරුවා. දැන් එතකොට ඇයට කොච්චර පාඩුද? උන්වහන්සේලා සමහර අය බඹලෝ, සමහර අය සසරින් මිදිලම ගියා. නමුත් අර කාන්තාව නැත්නම් ඒ ඇනපු යක්ෂණිය එළදෙනගේ වෙස් අරගෙන ඉන්නේ. යක්ෂණියක් ඉන්නේ අනින්න එන්නේ එළදෙනගේ වෙස් අරගෙන. ඇය මේ මොහොත වෙනකොටත් අවීචී පැහැෙනවා. එමනම් අන්තර්කල්පයක් මේ ඇහි අවීචී පැහැෙනවා. ආන් ඒ නිසා මේ ආඝාතය කියන එක දිගින් දිගටම පවත්වන්න ඒ පැවැත්වීම කොයිතරම් හානිකරද කියන කාරණාව ආඝාත පටිවිණේ සූත්‍රයෙන් භාග්‍යතුන් සඳහන් කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා කෙලෙස් ඉපදීමට හේතු වූ ආඝාත වස්තුෙහි යමෙක් නොකිපේද තරහ යන්න තරම් දේවල් ඕන තරම් පේනවා. පාරකට බැස්සහම කොච්චර තියෙනවද? කෙනෙකුට හවසට ප්‍රවෘත්ති බලනකොටම තරහ යන්න කොච්චර දේවල් එනවද? පුවත්පතක් කියවනකොට තරහ යන දේවල් කොච්චර දකින්නවද? නමුත් මේ ඒකකවත් කේන්ති ගන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා යමෙකුගේ සිත මනාව මෙසේ වඩන ලදද? ආන් එහෙම ආඝාතයේ ඇති නොවෙනවා නම් මනාව පාලනය කරගත්ත හොඳට වඩාපු හිතකට තමයි එහෙම නතර වෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සඳහන් කළා යමෙකුගේ සිත මනාව මෙසේ වඩන ලදද ඔහු ළඟට දුක් කොහින් එන්නේද? දැන් මේ කාරණාව කවුද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනවා සැරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත දුකක් නැද්ද? වේදනාවක් නැද්ද? පිහිටලා ඉන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙටකට දැන් උත්තරේ දීලා තියෙන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. මෙන්න මෙහෙම මනාව පැවතුම් ඇති කරගත්ත කෙනෙකුට කොහෙන්ද දුකක්? එතකොට මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටියට ඒ ශාසන ප්‍රතිපදාවේ මනාව හැසිරුණාය කොයි තරම් සුන්දර ජීවිතයක් ගෙව්වද? ඉතින් ඒ කරුණු පිළිබඳව හිතනකොට මේ නිවන මොන තරම් නම් අපූරුද? කපෝත කන්දරාවේ උන්වහන්සේලා දෙදෙනාගේ සාකච්ඡාව වේළුවනාරාමයේ වෙලා භාග්‍යතුන් වහන්සේ හගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමයේ වෙලා කරන උදාන වාක්‍යය කපෝත කන්දරාවේ ඉන්න උන්වහන්සේලාට ඇහෙනවා. ආන් ඒ තරම් සුන්දරයි මිනිස් ඇසට නොපෙනෙන දේවල්, මිනිස් කනට නැසෙන දේවල්, අතිශූම් දේවල් ස්පර්ශ කරමින් ගෙවන ඒ ජීවිතේ
හැබෑ නිවන ස්පර්ශ කරපු ජීවිතය. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා මේ ජුන්හ හෙවත් යක්ක ප්‍රහාර කියන සූත්‍ර දේශනාවෙන් අපේ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වන සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් කොයි වගේ ශ්‍රේෂ්ඨද උතුම්ද කියන කාරණාව පිළිබඳව අබමල් රේණුවකට තරම් පුංචි කාරණා ටිකක් අපි සාකච්ඡා කරගත්තේ ශ්‍රාවක සංඝයා පිළිබඳව අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව වඩා වර්ධනය කරවගන්න මේ කරුණු නැවත නැවත සිහිපත් කිරීම අපිට හරි වටිනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කර